ඉතිං සුබ දවසක් කියල පිළිගන්නවා සිරු දෙනාටම. ඉතිං අදත් මම ඔයාලට ගෙනාවේ වැඩි දෙනෙක් මගෙන් අහන සුපුරුදු ප්‍රශ්නය තම මේ දවස්සල එම්බසිය මොකද වෙන්නේ. එස්සී නම්බර් කියය දෙයන්නේ කන්සුලසල අලුතෙන් ඇවිල්ලද ඉන්නේ. එතකොට වෙනදට වඩා අමාවුරු ප්‍රශ්න අහනවද, ප්‍රශ්න අහන සංඛ්‍යාව වැඩි කරලා තියෙනවද. ඉතිං අද මම මෙන්න මේ දේවල් ගැන තමා ඔයාලත් එක්ක අතගන්න යන්නේ. ඉතිං වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරනකොට මේ දවස්වල යන SC numbers මොනවද කියන එක. මේ දවස්වල ඉන්ටර්විව් කරන්නේ SC numbers 152 153 මෙන්න මේ දෙක තමා වැඩි වශයෙන් ඉන්ටර්විව් කරන්නේ. එතකොට මේ දවස්වල ඉන්ටර්විව් ඩේට් ඉෂු වෙලා තියෙනවා 154 සහ 155 කීප දෙනෙක්ට පමණක්. මේ ප්‍රධාන වශයෙන් 153ට 54ට තමා ප්‍රධාන වැඩි වශයෙන්ම SC numbers අලුතෙන් ඉෂු වෙලා තියෙන්නේ. දොර 155 කිහිප දෙනෙකුට පමණක් SC numbers ඉෂු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ දවස්වල තියෙන සිටුේෂන් එක. ඒතකොට ඉස්සර වගේ නෙමේ දැන් SC numbers මේගොල්ලෝ වැඩි වශයෙන් නිකුත් කරගෙන යනවා. ඉස්සර නම් මාසයක් යනකොට අපිට අවස්ථාවක් තිබුණා මාසයක් යනකොට SC numbers ඉෂු කරේ නැහැ. ඉතින් ඒක ලොකු අඩුපාඩුවක් වුණා ඒ කාලේ. නමුත් දැන් මේ වෙනකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට SC numbers වැඩි වශයෙන් ඉෂු කරනවා. ඊට අමතර මේ දවස්වල කන්සුලර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා ලංකාවේ තියෙන එම්බසි එක තුල. ඉතින් මේ දොල්ලෝ මාරුවෙන් මාරුවට 5 දෙනාම එකම අවස්ථාවේ කට්ටිය වාරගෙන ඉන්ටර්විව් කරන්නේ නැහැ. නමුත් අඩුම වශයෙන් 4 දෙනෙක්වත් ඉන්ටර්විව් කරනවා. ඉතින් ඒක මම හිතනවා ඉස්සරහට ඉක්මනින් වැඩ වෙන්න ලොකු රුකුලක් වෙයි කියන එක. ඉතින් මොකද දැන් අද සඳුදා සිකුරාදා වෙනකනුත් මේගොල්ලෝ ඉස්සර ඉන්ටර්විව් කරේ දවසකට 50ක් 60ක් වගේ තමා ඉන්ටර්විව් කරේ. ඉතින් දැන් එහෙම නෙමේ, දැන් මේගොල්ලොන්ගේ ටාගට් එක තියෙන්නේ දවසකට 100කට වැඩි සංඛ්‍යාවක් ඉන්ටර්විව් කරන්න තමා මෙයාලගේ ටාගට් එක තියෙන්නේ. අපි ඉදිරියේදී බලමු මෙයාලා මේ ටාගට් එක ඇචීව් කරයිද කියන එක. අපි බලමු, අපි ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්න කියලා. මොකද එහෙම වුණොත් ඇත්තටම ඒකේ වාසිය එන්නේ රුමීනියාවේ යන්න වීසා ඇප්ලයි කරලා බලාපොරොත්තු වෙන අයට තමා. ඒක ඇත්තටම ලොකු රුකුලක් වෙන්නේ. ඉතින් මම පෞද්ගලිකව ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව ඔයාලට කියන්න ඕන මේ දවස්වල අහන ප්‍රශ්න සංඛ්‍යාව ගැන මගෙන් අහනවා. ඉතින් මෙතනදී මෙහෙම කන්සල්ටන්ට්ස්ලා 4 දිනක් ඉන්නවා. මේ 4 දිනාගෙන් 3 දිනක් ඉන්නවා. මේ 3 දිනාගෙන් නම් වැඩි අහන්නේ නැහැ. ප්‍රශ්න 3යි 4යි තමයි අහන්නේ. උතන එක කන්සල්ටන්ට් කෙනෙක් ඉන්නවා. එයා නම් වැඩිපුර ප්‍රශ්න ටිකක් අහනවා. සමහර අයගෙන් ප්‍රශ්න 10ක් ප්‍රශ්න 15යි ප්‍රශ්න 10යි ප්‍රශ්න 15යි අතර සංඛ්‍යාවක් අහනවා. ඉතින් ඒක ඔයාලා හොඳට ඔලුවේ තියාගන්න ඕනේ. හැම ප්‍රශ්නයකටම ලෑස්තිලා යන්න. එතකොට ඔයාලට ගැටලුවක් වෙන එකක් නැහැ. ඉතින් මොකද මම වෙනම වීඩියෝ එකක් දාලා තිනවා මේ දවස්වල එම්බසි අහන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ බලලා ගියොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉදිරියේදී ඕක ගිහිල්ලා ඉන්ටර්විව් එක ෆේස් කරන්න. ඒ වගේම තමයි ඒ වීඩියෝ එකත් මම දාලා තින්නේ රුමේනියානු කන්සියුමර්ස් ලාගේ හඬින්ම තමයි දාලා තින්නේ. කියන්නේ රුමේනියානු ප්‍රොනන්සියේෂන් එකම තමයි මම ඔයාලට ඒක දාලා තින්නේ ඔයාලගේ පහසුව සඳහා. ඉතින් ඒක බලලා යන්න. එතකොට ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අනිත් පැත්තට වීසා ඉන්ටර්විව් ගිහිල්ලා වීසා ඉන්ටර්විව් ගියට පස්සේ පාස්පෝර්ට් එක හම්බෙන්න කොච්චර කාලයක් යනවද? ඉතින් ඒක නම් මේ දවස්වල පොඩි ඩිලේ එකක් තියෙනවා හැමෝටම. දැන් ගිය මාසේ 3 වෙනිදා 4 වෙනිදා ගියපු අයත් ඉන්නවා තාම පාස්පෝර්ට් හම්බුනේ නැති. ඒ කියන්නේ පාස්පෝර්ට් එක වීසා වෙදිලා හම්බුනේ නැති ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ දවස්වල ඒකට පොඩි ඩිලේ එකක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. තව සතියකින් දෙකකින් ඒගොල්ලොන්ගේ ගැටලුව निराකරණය වෙයි. මොකද ආරංචි විදිහට දැන් මේ වෙලාවේ කන්සල්ටන්ට්ස්ලා 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක්. එතකොට 5 දෙනෙක් තමයි ඔය ඇතුලේ වැඩ ටික දැන් කියන්නේ ඉන්ටර්විව් සම්බන්ධ වැඩ ටික කරගෙන යන්නේ. එතකොට ඉතුරු එක්කෙනා කරන්නේ ඉන්ටර්වලින් පස්සේ ඔය වීසා ඉෂු කරනවා, පාස්පෝර්ට් ඉෂු කරනවා, ඒව සම්බන්ධව ඒ කරන්න දැන් වෙනම කෙනෙක් ඉන්නවා කියලා තමයි ආරංචිය. ඉතින් ඒගොල්ලන්ට අර මුල ටික හදාගන්න එක. මොකද මේ කන්සල්ටන්ට්ස්ලා ඇවිල්ලා තාම සතියක්වත් නැහැ. මේ අලුතෙන් මේ කට්ටිය කන්සල්ටන්ට්ස්ලා 4 දෙනෙක් ඇවිල්ලා තාම සතියක්වත් නැහැ. මේගොල්ලෝ තාම ආවා විතරයි. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා අර ඒකට පොඩ්ඩක් හුරු වෙලා මෙතන මේ තැන් හැදිලා තියෙන තත්ත්වේ කොහොමද මේ தත්ත්වේ පොඩ්ඩක් අඳුනගෙන ඒකට සොලියුෂන් හදාගෙන ඒ දේ කරගෙන යන්න ටික කාලයක් යනවා. ඉතින් අපි
පොඩි කාලයක් ඉවසක බලන්ගමු වාට බයවෙන්නපා කොහමත් වල ඉට ගහිලන ඉන්න ති වාලට අනිවාරය වීසක වදිනවා. ඉතින් ඒයට මට කියන්න තියන්න කොඩ්ඩක් ඉවසන් ඉන්න පුළුවන් තරම් ඉක්මනින් ඔයාලගේ වීසයකත් හම්බවෙයි. එතකොට අලුතින් ඇප්ලයි කරනයට මේ දවසල යන්නේ එස නම්බස් එකසේ හැට නමේ මේ දවසල ඇප්ලයි කරන ඇගතින් එයාට ම විශ් කරන එයාලගේ පුළුවන් තරම් ඉක්මනින් මේ වැරටික ඉස්සරට වෙයි කියලා ඇත්තරම ලොකු බලාපොරොත්තුව තියෙන මොකද දැන් මේ වෙනකොට යන්න ස්පීඩික වැඩිවෙලා තියෙන දවසකට ඉන්ටව් කරන ප්‍රමාණයත් වැඩිවෙලා තියෙනවා. ඉතින් අපි හිතමු මේ සියලුම් දේවල් සුභාකාරයෙන් වෙන්න කියලා. ඊට අමතරව අලුතෙන් අමුතුයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් සමහර අයනෝ ඉස්සරට වඩා වෙනස් ප්‍රශ්න අහනවද කියලා නැහැ. එහෙම එකක් නැහැ. වෙනස් ප්‍රශ්න අහන්නේ නැහැ. අර සුපුරුදු ප්‍රශ්න ටිකම තමයි අහන්නේ. මම මගේ වීඩියෝ එක බලන කට්ටිය නම් ඔයාලට දන්නවා ඇති මොනවද ප්‍රශ්න අහන්නේ කියලා. මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මම දාන්නම් එම්බසි ඉන්ටර්වයුව එක සම්බන්ධ වීඩියෝස් දෙකක් තියෙනවා මම කරපු. ඒ වීඩියෝස් දෙකම බලන්න ඔයාලට ඒතර හොඳ අයිඩියා එකක් එයි. ඔය වීඩියෝ දෙකේම තියෙන ප්‍රශ්න හොඳට බලා ගන්න. ඔය ප්‍රශ්න වලින් පිට මේ වෙනකන් අහලා නැහැ. ඒතකොට ඒ වීඩියෝස් බලන්නේ නැහැට මම හිතන්නේ ගැටලුවක් වෙයි කියලා. මොකද පර්සනලි ඒ ගියපු අය මට මෙසේජ් කරලා තිනවා. ඉතින් එයාලට නම් ගැටලුවක් වෙලා නැහැ. ඉතින් ඒ හින්දා හොඳට යන්න, හොඳට ඔයාලා ජොබ් කොන්ට්‍රැක්ට් එක බලාගෙන යන්න. අනිත් එක තමයි මට ඔයාලට කියන්න බැරුව ගියා මේ දේ අන්තිමට කියන්න වෙන එක තමයි මේ දවස්වල හරියටම බලනවා පොලිස් රිපෝට් එක සහ ජොබ් කොන්ට්‍රැක්ට් එක. ජොබ් කොන්ට්‍රැක්ට් එක ඉංග්‍රීෂ් වලින් තිබුණ නැත්නම් රුමීනියන් වලින් තිබුණොත් ඒක බාරගන්නේ නැහැ යාලා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ බලනවා ජොබ් කොන්ට්‍රැක්ට් එක ඉංග්‍රීෂ් ට්‍රාන්ස්ලේටර් එකක් තියෙන්නම ඕන. එහෙම නැත්නම් බාරගන්නේ නැහැ. ඔයාලව අහපව හරවල එවනවා. ඒ වගේම තමයි පොලිස් රිපෝට් එක. පොලිස් රිපෝට් එක මාස 6ක් ඇතුළත එකක් වෙන්නම ඕන. එහෙම නැති වුණොත් අහපව හරවල එවනවා. දැන් යාලා ඉස්සල්ලා මීට් එකේදී කිව්වා මුලින්ම තිබුණ මීටින් එකේදී යාලා කිව්වා බදාදා දවසක තිබුණ මීටින් එකේදී යාලා කිව්වා බදාදා දවස්ද මන්ද මට මතක නැහැ හරියටම. නමුත් මුලින්ම තිබුණ දවසේදී කිව්වේ යාලා ඉස්සරහට මාස 4ක්වත් තියෙනවනේ පොලිස් රිපෝට් එක නැත්තම් බාර ගන්න නැහැ කියලා. ඊට පස්සේ අහපෝ ඒක ආයේ වෙනස් වුණා. ඉස්සරහට මාසයක් තියෙනවනේ බාර ගන්නේ නැහැ කියලා. දැන් අහපෝ කියනවා මාස 6ක් ඇතුළත පොලිස් රිපෝට් එකක් වෙන්න ඕන ඉන්ටර්විව් යන දවස වෙනකොට. එක්ස්පයර් වෙලා තිබුණොත් බාර ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි අලුත් පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරලා ඒක චිට් එක අරන් ගියොත් මම මේ ඇප්ලයි කරලා තියෙන තාම ඒක ආවේ නැහැ කියලා චිට් එක අරන් ගියොත් ඒක ඒගොල්ලොම කොහොමත් අරන් යන්නේ නැහැ. ඉතින් මේ වගේ එක්ස්පයර් වුණු පොලිස් රිපෝට් ඇප්ලයි කරලා සහ ට්‍රැවල් ඉන්ෂුරන්ස් වල ප්‍රශ්න තිබිලා ඩොකියුමන්ට් වල ප්‍රශ්න තිබිලා ඒ වගේම තමයි ඔය මං කිව්වේ ජොබ් කොන්ට්‍රැක්ට් රුමීනියන් වලින්ම තිබිලා ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් තිබුණ ඒජන්සි 4ක් මේ වෙනකොට බෑන් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොම කොච්චර කාලයකට බෑන් කරලා තියෙන කියන එක මම දන්නේ නැහැ. බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කොච්චර කාලයකට බ්ලැක් ලිස්ට් කියන එක මම දන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන පෙළේ ඒජන්සි 4ක්. හරිද? ඉතින් මගෙන් අහන්න එපා මොකද මේ ඒජන්සි 4 කියන්නේ මම කියන්නෙත් නැහැ. ඒව කියන එක සදාචාර සම්පන්න නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ ඒජන්සියෙන් ගියත් ඔයාලා self ගියත් ඔයාලගේ ડોකියුමන්ට් හරියට තියෙනවද කියන එක ඔයාලා චෙක් කරගන්න. මොකද ඒජන්සි වලින් මේ වගේ ප්‍රශ්න තියෙන හින්දා තමයි මිනිසුන්ට ඉන්ටර්වයුව එකට සහභාගි වෙන්නවත් හම්බෙන්නේ නැත්තේ. මොකද ගොඩක් අය මම පර්සනලි මට කතා කරලා කිව්වා ඊයේ මට මා රාහුල් මොකද මම මාස 4ක් විතර හිටියා මේ ඉන්ටර්වයුව එකට යන්න. ඉන්ටර්වයුව ඩේට් එක වෙලින් ඉන්ටර්වයුව එතන ගියාට පස්සේ මාව අහපම් හරෝල ඇරියා. මගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක රුමීනියන් ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටර් එකක් කියලා ඉල්ලනවා. ඒක නැතිකමට ඒ එක ડોකියුමන්ට් එක නැතිකමට මාව අහපව් හරෝල ඇරුවා කියලා මට ගොඩක් අය කිව්වා. ඉතින් ඇත්තටම එහෙන අවුල්. එහෙම වුණාම ඔයාලා පොඩ්ඩක් රෙඩි වෙන්න. මොකද ඔය ඒජන්සි වල අය කරන්නේ එයාලගේ බිස්නස් එකක්. ඒගොල්ලන්ට ඔයා එම්බසි ඉන්ටර්වයුව එක පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි. මොකද ඒගොල්ලෝගේ කමිෂන් එක එයාලට හම්බෙන්නේ නැති ඉන්නේ. හරිද? බැරි වෙලාවත් ඔයා ඉන්ටර්වයුව ෆේල් වුණත් එහෙම ඒජන්සි වල කට්ටිය ඔයාට කියයි ඔයා ඉන්ටර්වයුව ෆේල් වුණේ ඔයාගේ වැරද්දක් අපේ වැරද්දක් නෙමෙයි කියලා. හරිද? ඉතින් ওই කතන්දරේ තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් ඕක ස්ටඩි කරලා හරි විදිහට මේව වෙන්න. මොකද අන්තිමට වැරද්ද පෙටෙන්නේ ඔයාලට තමයි. දැන් මේගොල්ලෝ මේ ඇත්තටම එම්බසි එකෙන් කරන දේ හොඳයි මම නම් කියන්නේ. ડોකියුමන්ට් වල අඩුපාඩු තිබුණොත් බාර ගන්න නැති එක හොඳයි. මොකද බාරගෙන ඉවර වෙලා චෙක් කරද්දී අඩුපාඩුවක් තිබුණොත් වීසා රිජෙක්ට් කරොත් එහෙම ඒගොල්ලෝ ඒකේ අර සම්පූර්ණ බාල්දිය පෙරලන්නේ ඔයාගේ පැත්තට. ඔයා හින්ද තමයි මේක උනේ කියලා කිය ඒජන්සි වල කට්ටිය. ඉතින් ඒ හින්දා ඒක ඇත්තටම හොඳ දෙයක් විදිහට තමයි මම දකින්නේ. පොලිස් රිපෝට් එක අනිවාර්යෙන් හරි ආකාරයෙන්ම බලනවා. ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකත් ඒ වගේම තමයි. ඒ වගේම තමයි මේ දවස්වල වැඩිපුරම බලන එක තමයි ඔයාලගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක අනිවාර්යයෙන්ම ඉංග්‍රීෂ් වලින් තියෙන්න ඕන. මේ ටික ඔයාලා හොඳට ඔළුවේ තියාගන්න. පොලිස් රිපෝට් එකත් මම කියද්දි හෙඩ් ක්වාටර්ස් එකෙන් ගත්ත පොලිස් රිපෝට් එක තමයි මාස 6ක් ඇතුළත එකක් වෙන්න ඕන. අපි ෆොරින් මිනිස්ටර් එකෙන් සර්ටිෆයි කරගත්ත එක නෙමෙයි.
හෙඩ් කෝටස් පොලිස් රිපෝට් එක. එහෙනම් ඒක හොඳට ඔලි තියාගන්න. ඉතින් මම හිතනවා අද ඔයාලට දෙයක් ගන්න නැති කියලා අප්ඩේට් එකක් ගන්න නැති කියලා. ඉතින් ඉදිරියේදී මම වීඩියෝ එකක් ගේන්න. ඉතින් අදට එහෙනම් සමු ගන්නවා. ඔයාලට වැදගත් වෙන වීඩියෝස් මම දාලා තිනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ලිංක් ඔයාලා ගිහිල්ලා බලන්න කැමති ඒවා ටිකක් ඔයාලා සිලෙක්ට් කරගන්න. එම්බසි ඉන්ටර්වියු එක සම්බන්ධව එම්බසි ඉන්ටර්වියු වල අහන ප්‍රශ්න මොනවද කියලත් මම ඒ වීඩියෝ වල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ලිංක්. ඉතින් ඔයාලට ඒක කැමති එකක් සිලෙක්ට් කරලා ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා. එහෙනම් අපි ඉදිරියේදීත් හමු වෙනමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.